අපේ මේ එක්තරා ඔය හිටගෙන ප්‍රසිද්ධියේ ලිංගිකව හැසිරිච්ච කාන්තාවක් නිලියක් කියාගත කෙනෙක්. එතකොට මේ කියන කාන්තාව ගිහිල්ලා පිටරටක ගිහිල්ලා පිටරටක අර මේ නිර්වත් දර්ශනවල රඟපාන නිලියකට කියනවලු මං විදියට රඟපාලා චිත්‍රපටයක් කරන්න කියලා. අඩුම තරමේ බෞද්ධයාගේ මූලික ශීලයේ වෙච්ච පංච ශීලයවත් ආරක්ෂා කරන දරුවෝ ටිකක් මේ රටේ ඉදිරි අනාගතයට පාර්ලිමේන්තුවට පළාත් සභාවට මේ නගර සභාව මේ ප්‍රාදේශීය සභාවට යැවීමේ අරමුණින් මම බලවේගයක් ගොඩනගනවා සම්බන්ධයෙන්. මොනවද මේ කරන්නේ මේ පිටරටවල දරුවන්ව බාල වයස්කාර දරුවෝ අම්මුවේ සමහර දරුවෝ ඝාතනයට ලක් වෙනවා ඈ බිය ගිහිල්ලා තමන්ගේ මද්දු සමය ගත කරන්න ගිහිල්ලා අවුරුදු 7 8 දරුවෝ බඳිනවා මේ මහා නාකි මිනිසුන්ට මොකද්ද මේ වෙන අපරාධ මේ දේවල් වලට රිදෙන්න ඕනේ රිදෙන්න නැත්නම් ඔබ මිනිස්සෙක් නෙමෙයි කැමට ඕනේ ජනතාව දෙපැයින් හිටවන්න මාව විවේචනය කරත් කමන්නේ නුඹලා දෙපැයින් ඉඳගෙන හරි මම වැරදි නම් මාව විවේචනය කරන්න නායකයාට හුරේ දාන වන්දිපට්ටකම් කරන ජනතාව බිහි කරන්න ඕනේ නැහැ කොන්ද පණ නැති නිවටෝ ටිකක් මේ රටට අවශ්‍ය නැහැ දැන් අපි ඔය කතන්දරේ අපි කතා කරනවා දැන් අදත් කතා කරනවා මේක වෙනස් වෙන්න නම් අපි කොතනින්ද මේ වැඩේ පටන් ගන්න ඕනේ ඔව් ඇත්තටම මම සහෝදරේ සාමාන්‍යයෙන් මේ ප්‍රශ්න කතා කරගෙන ඉන්න කෙනෙක් නෙමෙයි සාමාන්‍යයෙන් මම ප්‍රශ්නයක් දැක්ක තැන ඒක හොඳට මුලින්ම අධ්‍යයනය කරනවා සොයා බලා විමසා කරුණු දැන මගේ නැන පමණ අවබෝධෙන් මනා අවබෝධෙන් තමයි මම වගකීමෙන් වචනයක් කියන්නේ මේ කියපුවා සියල්ල වගකීමෙන් කියන්නේ ඉතින් ඒ වගේම ඒ දෙයට මම අනේ මං කිසියෙක්ට චෝදනා කර කර ඉන්න මට කිසිම අවශ්‍යතාවයක් නැහැ ඒකට මට කාලෙකුත් නැහැ හැබැයි මම විසඳුම දෙනවා පැහැදිලිව මේ රටේ ප්‍රශ්නයක් තියෙනවා මේ රටේ දේශපාලන ක්‍රමවේදයම වෙනස් වෙන්න ඕනේ එතකොට නායකත්වයම වෙනස් වෙනවා නම් එදාට පූර්වාදර්ශී නායකෙක් ලෝකෝත්තර දැක්මක් සහිත අධ්‍යාත්මික නායකත්වයක් මේ රටේ බිහි වෙන්න ඕනේ එවිට මේ රටේ ප්‍රශ්න නැහැ වාද ભેද සටන් මොනවත් නැහැ දැන් මම පුංචි අතුරු ප්‍රශ්නයක් මේ අතර අහුවොත් දැන් මිනිස්සු ලොකෝ බලාපොරොත්තුවක් තියාගෙන ජනාධිපතිතුමා පත් කරේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මදුෂා හිතන විදිහට දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පිළිමදවත් ඔය කියන විදිහටම ඉතින් මොනවා කරන්නද මේ මේ මම කියන්න මේ ජනතාවට නොතේරෙන දේත් කියන්න බෑ හැම දිනකට මේක තේරෙන්නේ නැහනේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේදී ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කරනවා ඒ කප්පාදු කරනකොට දැන් ඔබතුමන්ල හිතන විශ්වකර්මයේදී රෝටාබේ මහත්තයාට හම්බුනේ දෙයනේ ජනතා වරමක් දේව වරමක් නෙමෙයි එතකොට එතුමා මොනවද කරන්නේ තනි පුද්ගලයෙක්ට මේක වෙනස් කරන්න බෑ මේ තියෙන ක්‍රමවේදය යටතේ ඒ නිසා පැහැදිලි වශයෙන් නියත වශයෙන් මේ ක්‍රමවේද වෙනස් කරන්න ඕනේ. හැබැයි ගෝඨාභය මහත්තයාගේ අපේක්ෂකයෝ බලන්නකෝ කවුද කියලා. එතකොට ඒ අයද ඇවිල්ලා මේක වෙනස් කරන්න යන්නේ? ඒ අය එකඟ වෙනවද? නාම යෝජනා දීලා තියෙන්නේ කාටද? පහෝගිය අර පරණ මේ හොරු රැළටමනේ දීලා තියෙන්නේ. මම මේ පැත්තට විතරක් කියනෝ නෙමෙයි හැම පැත්තෙම. ඔය ඉන්න අනිත් පැතිවල මේ පරගැත්තෝ ටිකත් එක්ක බලද්දී මේ මිනිස්සු ටික හොඳයි තව. හරි. රටවත් පාවලා දෙන්නේ නැහැ කියලා හිතමු. බොරුවට හරි බොරුවට ඇත්තට නෙමෙයි. බොරුවට හරි සිංහල බෞද්ධ කියලා කියාගෙන හරි ඉන්නවනේ. ඒකත් නම විකුණනවා. හැබැයි උන් ඊට වඩා භයානකයි. හරි? එතකොට ඒ බෞද්ධකමක් නෙමෙයි. අපි සිංහලයා ගැන බෞද්ධයා ගැන කතා කරන්න හේතුවක් තිබුණා. බෞද්ධ කියලා කියන්නේ අවිහිංසාවාදේ. අවිහිංසාවාදය තුල කිසිවෙක්ට හිංසාවක් නැහැ. සියලු සත්වර්ගයාට යහපතින් ඉන්නත්, සියලු සත්වර්ගයා දුකින් මුදවන්නත් දර්ශනය දේශනා කිරීම තුලයි මම නම් බෞද්ධකම කතා කරන්නේ. බෞද්ධකමේ මහිමේ. එතකොට අපි සිංහලකම මේ රටේ කතා කරේ මේ බෞද්ධ රැකපු ජාතිය සිංහල ජාතිය. අන්න ඒ නිසයි. එතකොට මගේ රට තුල මට මේ සිංහල දරුව, දෙමළ දරුව, මුස්ලිම් දරුව එහෙම කතා කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසයි. මේ බෙදීමටම මම විරුද්ධයි. මොකටද එහෙම අපි කතා කරන්නේ? මේ රටේ ඉපදුන සත්ව සියලු සත්ව වර්ගයා මිනිසා වගේම මේ රටේ සතා සිව්පාව ගහපකොළ ස්වභාව දාම මිනිස්සු ගැන ඔබලා කතා කරනවා සිංහල දෙමළ මුස්ලිම් කියලා ඔය කියන දේශපාලුව මේ එක එක්කත් මේ වේදිකාව උඩ ඒක කතා කරාට කවුරුත් කියනද මේ රටේ මේ ඡන්ද බලය නැති මන්ද බුද්ධික වෙච්ච දරුවෝ ඉන්නවා ඇස් පේන්නේ නැති දරුවෝ ඉන්නවා කන් ඇහෙන්නේ නැති දරුවෝ ඉන්නවා සමහරුන්ට ඡන්ද බලය නැති මිනිස්සු ගැන කතා කරනවාද මේ කතා කරන්නේ ඇයි ඡන්ද ගන්න බෑනේ ඒ අය විසික් කරලා දාලා. ඇයි ඒ අය අපේ නෙමෙයිද? සතා සිව්පා වගේ අයිතිය ගැන කතා කරනවද? එක අපේක්ෂකෙක් වේදිකාවක සතුන්ට හානි වුණා, සතුන්ට මේව කරා කියලා කතා කරනද නැහැ. කිසිම මේ ස්වභාව දහමට වෙන්නේ විනාශේ. ඒකත් ඉතින් ඡන්දෙට පාවිච්චි කරනවා. ගස්කොළන් මහා ප්‍රක්ෂිත මන සංහාරයන් කරනවා. ඈ මහා අපරාධ මේ ඔක්සිජන් ටික නැති කරනවා අපිට තියෙන. කතා කරනවද? ඒවත් රැල්ලට කතා කරන්නේ. දැන් තරුණ පරපුර සමහරු කතා කරන්න ගත්තානේ. එතකොට අය රයි ටග් ගාලා අර ටොපික් එක උස්සනවා. හොරකම් කරනවා. කරලා ඉතින් ටග් ගාලා ලකුණක් දාගන්න බලන වැඩක් නැහැ. තව දුරටත් රැවටෙන්න එපා. රැවටෙන්නේ නැති වෙන්න මම නම් මම ගේන්නේ ප්‍රශ්න නෙමෙයි මම දෙන්නේ ජනතාවට ඔප්ෂන් එක දීලා තමයි කතා කරන්නේ.
පැහැදිලිව මම නම් මේ රටේ ප්‍රශ්න ගොඩක් දකිනවා. හිටගන්න තැනක් නැහැ. කෙලින් ඇවිල්ලා සටනක් ගෙනියන්න තැනක් නැහැ. මේකට අනිවාර්යයෙන්ම ස්ථානයක් අවශ්‍යයි. ඒ නිසා මම වගකීමෙන් මේ රටේ ප්‍රධාන දෙවනි බලවේගයක් ගොඩනැගිය යුතුයි. විකල්ප බලවේගයක් රටට අවශ්‍යයි. නායකයන්ට වන්දි වට්ටකම් කරන්න නැති, කඩේ යන්නේ නැති ස්වාධීන හඬක් මේ රටට අවශ්‍යයි. ඒ වෙනුවෙන් ලක්මවට හඬක්. ඉදිරියේදී ස්වාධීන ශ්‍රී ලංකා ස්වාධීන ජනතා පක්ෂයක් ලෙස අපි පෙරට එනවා, වගකීම ගන්නවා. එදාට අපිත් එක්ක හිටගන්නේ, පැහැදිලිව කියන්න ඕනේ, ප්‍රතිපත්තිගරුක ප්‍රඥාවන්ත අඩුම තරමින් බෞද්ධයාගේ මූලික ශීලයේ වෙච්ච පංච ශීලයවත් ආරක්ෂා කරන දරුවෝ ටිකක් මේ රටේ ඉදිරි අනාගතයට පාර්ලිමේන්තුවට, පළාත් සභාවට, මේ නගර සභාව, මේ ප්‍රාදේශීය සභාවට යැවීමේ අරමුණින් මම බලවේගයක් ගොඩනගනවා සහෝදරයා. ඒක වැඩ කටයුතු මේ වෙද්දී ආරම්භ කරලා තියෙන්නේ කොහොමද? අපි මං හිතන්නේ ප්‍රසිද්ධ කරන්න පුළුවන් කටයුතු ටික ප්‍රසිද්ධ කරොත් එහෙම. මොකද රටේ මේ වෙද්දී දෙවනි බලවේගයක් දැන් ඇත්තටම විනාශ වෙලා ගිහිල්ලා, කුඩු වෙලා ගිහිල්ලා, අපි හිතමු විපක්ෂයක් තිබ්බ, විපක්ෂය දැන් දෙකට වෙලානේ තියෙන්නේ. එතනත් දැන් ඒකටත් අභියෝගයක් කරන, ආණ්ඩුවට අභියෝගයක් කරන බලවේගයක් නෝ ඒ විදිහට හදනවා නම් හදෙන්නේ. ඒ බලවේගය මේ වෙද්දී මම කිසිවෙක්ට ආණ්ඩුවකට කියලා කියන්නත් බෑ. මම නියෝජනය කරන්නේ පාලක පක්ෂය නෙමේ, ජනතා පක්ෂය. හැමදාම ජනතා පක්ෂය. එතකොට මම හිටියේ පැරදිච්ච පැත්තේනේ. කාටවත් කියන්නේ යාම යා පැන්න කිව්වොත් කියන්නේ බෑ. මම හිටියේ පැරදිච්ච පැත්තේ. මම ඉන්නේ ජනතාවගේ පැත්තේ. ඒ නිසා ජනතා පක්ෂය, ස්වාධීන ජනතා පක්ෂය. මට ඕනේ ජනතාව දෙපැයෙන් හිටවන්න. මාව විවේචනය කරත් කමන්නේ, නුඹලා දෙපැයෙන් ඉඳගෙන හරි මම වැරදි නම් මාව විවේචනය කරන්න. නායකයාට හුරේ දාන වන්දි පට්ටකම් කරන ජනතාව බිහි කරන්න ඕනේ නැහැ. කොන්ද පණ නැති නිවටයෝ ටිකක් මේ රටට අවශ්‍ය නැහැ. ඒ නිසා පැහැදිලිව මට ආණ්ඩුවට නෙමෙයි විපක්ෂයටත් අපිට අභියෝග කරන්න වෙනවා. ආණ්ඩුවෙත් හරි දෙයට හරි කියන ආණ්ඩුව හරි වේවා හරි දෙයක් කරනවා නම් අපි රජයට පක්ෂපාතීනේ. මතක තියන්නේ අපි මේ ප්‍රජාතාන්ත්‍රික සමාජයේදී ජන රජයක් පිහිටවන්න තමයි මේ කටයුතු කරන්නේ. ජන රජයක්. හැබැයි මතක තියාගන්න, නාමික රජයක් නෙමෙයි. මේ නාමික කියන ජන රජේලු ජනතා පරමාධිපත්‍ය කොහෙද? ජනතා පරමාධිපත්‍යක් නැහැ ජනතාවට. ජනතාව බලගැන්වෙන රටක් අපිට හදන්න ඕනේ. අද ජනතාවට බලයක් නැහැ මේ රටේ. ජනතාවට වෙලා තියෙන අසරණ භාවයෙන් අනේ මේ පක්ෂකින් නාම යෝජනා දුන්න මොකෙක්ට හරි කතිර ගහන්න මුන්ටිකනේ ඉන්නේ, කැමති නැහැ. සමහරු කියන ඡන්ද දාන්නේ, ඒත් කියනෝ නැහැ මේකේ බලේ මේ වගේ අන්තවාදීන්ට දෙන්න බෑ, ඒ නිසා අපි ගිහිල්ලා කතිර ගහනවා ඉන්න උන්ට. ඉතින් දෙන්නේ පල් හොරෙක්ට. තමන්ගේ නායකයා කියලා හුරේ දාන්න වෙලා දෙන්නේ ජනතාව කැමති පුද්ගලෙක්ට නෙමෙයි. ඒ නිසා ජනතාවට අනිවාර්යෙන් මේකට නම් මට ඡන්දෙ දුන්නත් එකයි නැතත් එකයි. මම කවදාවත් බලය වෙනුවෙන් බලය අරමුණු කරලා වහසිබස් දොඩලා නැහැ සහෝදර. ඒකයි මම මෙතන ඉන්නේ. නැත්නම් මම අද මෙතන නෙමෙයි. ඉතින් ලැබිච්ච අවස්ථා ගියපු කාලයත් එක්ක. නමුත් මට බලය කියන්නේ පොළගෙක් සහෝදරයා. ඔය පොළක ඔළුවේ දාගත්තුන් කවදාවත් සුගතිය ගියේ නැහැ. හැමදාම අවීචිගත නිරේ තමයි. හැබැයි ඒ අවීචිගත නිරේ පැහෙන්න අවශ්‍ය නැහැ. ඒක නිසා ඕකෙන් මම නම් කිසිම දවසක ඉහට ගහගන්නේ නැහැ පොළඟ. ගැහුවොත් මැරෙනවා. ඒ වගේම මුදල් කියන්නේ ණය. මුදල් සාක්කුවේ තියාගත්තොත්, ණය සාක්කුවේ දාගත්තොත් හදිසිකවත් පහර දීමකට ලක් වුණොත් බෙහෙත් තියෙනවා. මොකද ජීවිතේ බේර ගන්න හැරි පුළුවන් යන්තම් ජාම් වෙන්න. මොකද මුදල් අම්බ කරොත් මිනිසෙක්ට ඒක දනට පිටට යොදවලා හැරි බේරෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මට බලය වෙනුවෙන් අරගල කරන්න අවශ්‍ය නැහැ. නමුත් මේ රටේ ජනතාවට යුක්තිය සාධාරණත්වයේ ඉටු වෙන, මේ රට සංවර්ධිත සැබෑ සංවර්ධනය කරාගෙන යන ස්වාධීන ජනතාවක් ඉන්න රටක් බවට පත් කිරීමේ සැබෑ අවශ්‍යතාවයක් තියෙනවා. එදාට මේ රටේ ධර්මය ස්ථාපිත කරමි, අධර්මය නැසිමි කියන අරමුණේ හොඳ පිරිසක් මේ රටේ ඉදිරියට ප්‍රඥාවත් පිරිසක් ගෙනීමේ අවශ්‍යතාවය සැබෑ වමනාවට තියෙන නිසා මම ශ්‍රී ලංකා ස්වාධීන ජනතා පක්ෂයේ විදිහට ඉදිරියේදී බලවේගයක් ගොඩනගනවා. මේ රටේ විකල්ප බලවේගයක්. ඒ විකල්ප බලවේගයේ ඔස්සේ තරුණ කණ්ඩායමට, විශේෂයෙන්ම කියන්නේ අවුරුදු 60න් පස්සේ කිසිවෙක්ට, මමවත් මේ දේශපාලනෙ ඉන්නේ 60 වෙනකම් විතරයි මේක කරන්න පුළුවන්. ඉතින් මං දන්න විදිහට අවුරුදු 40 වෙද්දී මොකද වෙන්නේ? 40 සෙන්ද්‍රිය ගේනවනේ, ඇස් පේනවා, අඩු වෙනවා. ඊට පස්සේ මේ අවුරුදු 60න් පස්සේ එන්න තියෙන ලෙඩ ඔක්කොම එනවා. අපි මේ කන කෑම බීමත් එක්ක මේ ලෝකේ, ඔබලා දන්නේ නැති මිනිස්සුන්ට මම මේ කියන්නේ, ලෝකේ විස අධිකම ආහාර ගන්න රට ලංකාව. ලැජ්ජ වෙන්න ඕනේ මේ රටේ පාලකයෝ. කවුරුනත් ඔය දරුවෝ වැඩාගෙන හුරතල් කරාට ලැජ්ජ වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා වස විස නැති රටක් ඇති කරන්න අපි උත්සාහ කරන්න ඕනේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මම හිතනවා මාතෘත්වයෙන්, පීතෘත්වයෙන්, මාර්ගෝපදේශකත්වයෙන් මේ රට ගොඩනගන්න සැබෑ දායකත්වයක් මට ලබා දෙන්න අවශ්‍ය දැක්ම තියෙනවා, මෙහෙයුම තියෙනවා. ඒ පිළිබඳ මම අවුරුදු ගාණක් තිස්සේ අධ්‍යයනය කරලා තියෙනවා. පැහැදිලි ගමන් මාර්ගයක් ඔස්සේ අවංක සහ ස්ථාවර නායකත්වයක්,
ස්ථාවර නායකත්වයක ශක්තිමත් පදනම මම මේ රට තුල ඇති කරනවා. ඒකට අවශ්‍ය මූලික අඩිතාලම සියල්ලම අද සකසලා ඉවරයි. ඒ වගේම මට ඡන්දෙ දුන්න හෝ නැත මං තුල ඉන්නව තව දක්ෂ දරුවෝ. ඒ අයත් ඉදිරියේදී මේ පාර්ලිමේන්තුව ප්‍රාදේශ සභාව පළාත් සභාව නියෝජනය කරයි. ඒ වගේම මමද ඇතුළුව ඒට අවශ්‍ය සියලු වගකීම් දරන්න මම සූදානම්. පැහැදිලිව කියන්න ඕනේ අවුරුදු 60ට වැඩි පුද්ගලයෝ මේ මගේ ක්‍රමවේදය තුළ මගේ ප්‍රතිපත්තිය තුළ අපි කණ්ඩායම තුළ තරඟ වදින්නේ නැහැ. හැබැයි ඒ අය අනුශාසකත්වයේ උපදේශකත්වයේ ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේම කාර්යක්ෂම ක්‍රියාශීලී පුද්ගලයෝ තරුණ තරුණියෝ මේ රටේ ඕනෑ තරම් ඉන්නවා. හොඳට ඔළුව වැඩ කරනවා. මේ ඔළු ගෙඩි ටික පාවිච්චි කරන්න මේ ලංකාව දියුණු කරන්න. මට විශාල වශයෙන් සහෝදර මුළු ලෝකෙ වටෙම කෝල්ස් එනවා අද වෙද්දි. පුදුමාකාර අදහස් තියෙන්නේ මේ අයගේ. පුදුමාකාර මට හරි සතුටුයි. මෙහෙමයි හැබැයි එක පැත්තකින් මට දුකක් දැනෙනවා දෙයනේ මට මේක අපිට මේක කරගන්න බැරි වෙයිද කියලා හිතෙද්දී අනිත් පැත්තෙන් ඉදරෝ දෙයනේ අපිට බැයි නම් කාටද පුළුවන්? හා මේ මුදල් අතින්ද ශ්‍රමයෙන්ද පිරිස් බලෙන්ද දැනුමෙන්ද ඒ සියල්ලෙන් ශක්තිමත් ජනතාවක් අපි ළඟ ඉන්නවා. ඒ ජනතාවට හරියට හිටගන්න තැනක් තිබුණේ නැහැ. ඒ අඩුව මට දැනුණා. එහෙනම් තැනක් තිබුණ නැත්තම් මම ඔබට වේදිකාව සැකසුවා. මෙන්න ස්ථානයක් හැදුවා. කරුණා කළා දැන් ඔබගේ වගකීම අරගන්න කියලා මේ රටට ජාතියට ආගමට මනුෂ්‍යත්වයට ආදරය කරන සියලු ජනතාවට ආරාධනා කරනවා. ශ්‍රී ලංකා ස්වාධීන ජනතාව බලවේගයක් තුලින් ජනතාව ස්වාධීන කරන ජනතා පරමාධිපත්‍ය අයිතිය සුරකින රටක් ගොඩනගන්න සංවර්ධිත දේශයක් ගොඩනගන්නට ඉදිරියට එන්නයි කියලා. දැන් මම ඉස්සල්ලත් අහන්න ගියේ එකයි දැන් ඒකට හැබැයි පිළිතුරකුත් හම්ුණා. කාන්තාවක් විදියට දැන් මේක මඩවගුරක් කියලා දැන දැන මේ මඩවගුරට බහැලා මේක ගොඩ ගන්නවා කියන ඒ අදිටන ඒ ශක්තිය ඒ හයිය කොහෙන්ද ආවේ? කොහොම ඒ අරමුණ ජය ගන්න පුළුවන් කියලා හිතුනේ? නෑ ඇත්තටම මෙහෙම කියන්නම්කෝ, මම දේශපාලුවෙක් ගිදුවෙක් නෙමෙයිනේ, මම රණවිරුවෙක් ගිදුවෙක්. ඒකත් මතක තියාගන්න ඕනේ මගේ ඇඟේ දුවන්නේ දේශපාලුලේ නෙමෙයි රණවිරුලේ. මේ රටට ජාතියට ආගමට ඇසිස් මසේ දන් දීලා ඒ තමන්ගේ ජීවිතෙන්ම කැපවෙච්ච දෙමව්පියෝ හත්මුතු පරපුරක් ඉන්න ලේ තමයි මගේ ඇඟි දුවන්නේ. ඒ නිසා පැහැදිලිව මේ මඩවගුරට නම් මම බය නැහැ. මොකද නිලුම් පෙති මත මඩ රැඳෙන්නේ නැහැ සහෝදරයා. ඒ වගේම පැහැදිලිවම කියන්න ඕනේ මේ රටේ 52%ක් ඉන්නේ කාන්තාව. ලැච්ච වෙන්න ඕනේ මේ නිවටයෝ ටික. මේ කාන්තාව අද විදේශ ශ්‍රමිකයෝ බහුතරයක් ඉන්නේ කාන්තාව. මේ අය අද පිටරටවල මේ කන්න බොන්න නැතුව අරගල කරද්දි ජෝර්දානයේ ගිහිල්ලා කඳුළු ගෑස් ගහනවා. දෙයියනේ මුන්ට බත් ටික ගිලෙනවද මේ නායකයන්ට තමන්ගේ? ඈ ඇත්තටම වේදනාවයි. එතකොට මේ කාන්තාව ගැන කවුරුත් කතා කරන්නේ 52%. ඔය ඔබතුමා කියන ඔය අපේ සහෝදරිය බදුලි සහෝදරිය කියන මේ රටේ කාන්තාවට ප්‍රශ්න නැහැ. දේ හාමුදුරනේ 52%ක් රටේ ඉන්න කාන්තාව දරුවන්ගේ වැඩ කරන්න ඕනේ, මහත්යගේ වැඩ ටික කරන්න ඕනේ. අවුරුදු 12-13 ඉඳලා ලේ ටික යවා ගන්න ඕනේ ඇගේ මේ දරුවෙක් හදන්න, මේ පැවැත්ම හදන්න. ඒ විතරක් නෙමෙයි ඒකත් හංග ගන්න ඕනේ, වේදනාවත් හංග ගන්න ඕනේ. ඒ මදිවට දෙයියනේ රාජකාරී කරන්න ඕනේ. තමන් හැමදේම වගකීම දරන දරුවට අන්තිමට නින්දා අපහාසත් කරනවා, චරිත ඝාතනයත් කරනවා. හරියට මේ රටේ අබ්ඩෝම තරමින් අපහාස නීතියක් ක්‍රියාත්මකද කියන්නකෝ. මට ගහපු නිින්දා අපහාසයන් වල හැටියට මහා පොළව නූහුලන අපහාස කරා. අපේ මෙක්තරා ඔය හිටගෙන ප්‍රසිද්ධියේ ලිංගිකව හැසිරිච්ච කාන්තාව නිලියක් කියාගත කෙනෙක්. එතකොට මේ කියන කාන්තාව ගිහිල්ලා පිටරටක ගිහිල්ලා පිටරටක අර මේ නිර්වත් දර්ශනවල රඟපාන නිලියකට කියනවලු මං විදියට රඟපාලා චිත්‍රපටයක් කරන්න කියලා. ඒ නිලියට සල්ලි දෙන්න ඕන ගානක් කියලා. හැබැයි ඒ දකුණින් දැව නිලිය කියලා තියෙනවා. මම කීයටවත් මේක කරන්නේ මම නිවැරදිව ඉන්න කාන්තාවකට නින්දා කරන්නේ නැහැ කියලා. මේ පිටරට කාන්තාව කියලා මගේ කනට මේක එනවා. හරි එතකොට මං අහන්නේ දෙයනේ මේවට ලීගල් ඇක්ෂන් ගන්න කොහෙද තැනක් තියන්නේ අපිට? හරියට තැනක් තියනවද? මේ නීති හරියට ක්‍රියාත්මක කරන්න අපිට තැනක් තියනවද? ඉතින් ඒ නිසා මේ නීති සම්පාදනය කරන්න තියෙන එකම තැන පාර්ලිමේන්තුව. එතනටත් ඔය ගොන් මීහරක් ටිකක් දැක්වුවට පස්සේ මුම්බෑ කේකේ ඉන්නවා මිසක්ක සහෝදරයා මේ දේවල් හදන්නේ. ගමේ අම්මවල ගෙදර ඉන්න අම්මලා කී දෙනෙක් ජීවිතය නැති කරගන්න තරම් කම්පා වෙලාද? කී දෙනෙක්ගේ පෞල් ජීවිත කඩා හිරවලද? හා සමාජයට කාන්තාව වැරදක් කළා නේ. පිරිමි කෙනාට විනාශ කළා දානවා මනස, විනාශ කළා අර ගෑනු කෙනාට සමාජයේ තනි කළා දානවා, අර දරුවෝ ගැන විනාශ කරනවා. මේ නින්දාවල් නිසා, අපහාසයන් නිසා ඉන්න නැති කළා තියෙනවා. අද මේ දේවල් ගැන කතා කරන්න කාන්තා නියෝජිතවරයක් නෑ රටේ. උන්ට තියෙන්නේ වෙන වෙන ප්‍රශ්න. මේ කාන්තා නියෝජිතවරු යොදාගෙන තියෙන්නේ එක එකකේ මනදොල පිනෝන කාන්තා නියෝජිතවරයන්ට පක්ෂවල නාම යෝජනා දීලා උන් ටික කරන්නේ තමන්ගේ නායකයා රකින්න එක විතරයි. මම බැඳිලා නැහැ නායකයෙක් රකින්න. මම ළඟට එන කිසි දරුවෙක්ට මං කියන්නේ අපෝ මාව රකින්න නම් ඉදිරිපත් වෙන්න එපා. මම කියලා පුද්ගලෙක් ඇත්තටම මෙතන නැහැ. මාව රකින්න එපා, මගේ අරමුණ රකින්න.
මගෙත් නෙමේ අරමුණ ඔබ සියලු දෙනාගේ. කරුණාකරලා මේ අරමුණ වෙනුවෙන් කටයුතු කරන්න මේ අපි කළ යුතු දෙයක් මේ කියන්නේ. අපි කළ යුතුම දේ මේ කියන්නේ. ඉතින් මේ අපිට අපේ නායකයෝ රකින්න බැඳිලා නැහැ. අපි බැඳලා ඉන්නේ ජනතාව රකින්න. ජනතාව කියන්නේ රට. මේ මාතෘභූමිය. එතකොට මේ මාතෘභූමිය මේ ලංකාව විතරක් නෙමේ. දෙයි හාමුදුරු මේ විශ්වයේ මේ මුළු ලෝකෙම. අපිට එකම අපි හැමෝටම උරුම වෙච්ච මේ මුළු ලෝකෙම මේ ලංකාවේ දරුවා දූෂණය වෙච්ච එක ගැන නෙමෙයි ඉන්දියාවේ දරුවෙක් දූෂණය කරද්දි මේ කොරෝනා අවස්ථාවේ අවුරුදු 14ක දරුවෙක් දූෂණය කරනවා එදත් රිදෙන්න ඕනේ ඔබට රිදෙන්න නැත්නම් ඔබ මිනිස්සෙක් නෙමෙයි අර පිටරටවල ගිහිල්ලා අර මොකද්ද මේ අන්තවාදී දර්ශනයන් මේ ආගම් විකෘති කරගෙන මොනවද මේ කරන්නේ මේ පිටරටවල දරුවන්ව බාල වයස්කාර දරුවෝ අම්මු අම්මුවේ සමහර දරුවෝ ඝාතනයට ලක් වෙලා ඈ බිය ගිහිල්ලා තමන්ගේ මද්දු සමය ගත කරන්න ගිහිල්ලා අවුරුදු 7 8 දරුවෝ බඳිනවා මේ මහා නාකි මිනිසුන්ට මොකද්ද මේ වෙන අපරාධ මේ දේවල් වලට රිදෙන්න ඕනේ රිදෙන්න නැත්නම් ඔබ මිනිස්සෙක් නෙමෙයි ඉතින් ඒක නිසා ඔය වහසි දේශපාලුවන්ගෙන් නම් ඔය දේවල් බලාපොරොත්තු වෙන්න බෑ අපි අතර අනිත් එක මං කියන්නේ නැහැ මං ළඟ අනේ මේ කෝටි ගාණක් ජනතාව එකතු වෙන්න ඕනේ කියලා එහෙම දෙයක් මං ඉල්ලන්නෙත් නැහැ සමුදරේ හැබැයි මගේ මතවාදය මේක මගේ මතවාදයට එකඟ මිනිස්සු ඉන්නවා නම් මේ ළඟ හිටගනි ඉන්න අවශ්‍ය මිනිස්සු ටික හිටගනි නැති උන් ටික නැති වෙයි මට කරන්න දෙයක් නැහැ හැබැයි මේ දේත් කරන්නේ බොහොම අනුකම්පාවෙන් අවබෝධයෙන් ඒ නිසා මට කිසිවකගේ කිසිඳු බලාපොරොත්තුවක් නැහැ කිසිවක් ගැන අවසානයේ ලොකු උපාදානයක් හටගන්නේ නැහැ හිතේ හැබැයි මේ කොහොම වුණත් මේකත් අතහැරලා කරනවා මේ මිනිස්සු ගැන ගොඩාක් දුක නිසා ආදරය නිසා හදවතින්ම ඔබට ඉතින් හැමදාමත් උත්සාහ කරේ මේ ජීවිත කාලෙම සහෝදරයා දැන් අවුරුදු 31ක් මට 31 ලබන්නේ මේ 31 තුල අවුරුදු 30කට වැඩියෙන් මම වැඩ කරා රජකාරී කරා කවදා හරි දවසක හොයලා බලන කෙනෙක්ට හිතලා සතුටු වෙන්න හොයලා මෙහෙම කරානි කියලා හිතලා හරි සතුටු වෙන්න පූර්වාදර්ශය ගන්න දේවල් මම කරලා තියෙනවා ඒ ගැන මට ලොකු අභියෝග ආත්ම තෘප්තියක් තියෙනවා සතුටක් තියෙනවා ඉතින් ඒ නිසා ඉදිරියටත් මම වැඩ කරනවා හැබැයි තව අවුරුදු 30යි පුළුවන්